දිදී මෙන්න මේ ප්‍රවෘත්තිසාගච්චාව තියෙන්නේ කාරණා තුනක් සම්බන්ධ විශේෂයෙන්ම අපි නිතරම අල්ලස දූෂණය වංචාව රටේ තියෙන එලි කරනවා හැබයි ඉදිරියේදී රනිවික්‍රමසිංහගේ විකාශන අධිකාරය පණත සම්මත වූවොත් මෙන්න මේවා අපිට එලි කරන්න මාධ්‍යයට වාරණයක් එන්ඩ පුළුව ඒවාගේම ඒ සඳහා පාර්ලිමේන්තුවේ අවශ්‍ය චන්ද ප්‍රතිශතය පොහොට්ටුව සතුව තියනවා. හැබැ පොහොට්ටුවේ මන්තීවරු දන්න මේකට චන්දෙදීල මේක සම්මත ොරොත් රනිල් වික්‍රමසිංහ ඔබතුමාලාග කටහනවා කියලා. ඒකින්ද ඒකට තමන්ගේ හර්ද සාක්ෂයට එකඟව තමුණුත් තැමදෑම රනිල් වික්‍රමසිහ එක ඉන්න නැතිවෙන්න්නේ පුළුවන් රනිල් වික්‍රමසිංහ විවේචනය කරන්න පුලුවන් ඒකින්ද කරුණාගල්ල මෙන්න මේ විකාශන අධිකාරි පනත සම්මත නොකරන්න කළලා පාර්ලිමේන්තුවේ. පොට්ටුවේ මන්තීවරුට ම ඉතා. ඉල්ලනවා. ඒ වගේම පහුගේ දවසල දැන් අවුරුදු දෙහෙකට ඉස්සල්ලා. අපේ මුහුදු එක්පල් නෞකාව මුහුදු බත්වෙලා ගිනිබත්වෙලා පරිසරහානියක් වෙලා රටටල් වන්දියක් දෙන්න අවශ්‍ය තත්වයට පත්කරා නමුත් ඒ වන්දිමුදල ගන්න රජේවත් රාජ්‍ය නිලධහරින්වත් උත්සක උන්න ති අන්තිම මොහොතේ. ස්පස්පල් නෞකාවට ජනතාවගේ විරෝධය සහ එකතු වෙලා පරිසර්වයද්දිෙන් විරෝධය වෙලා සිංගප්පුරුවේ නඩුදාන තීරණය කන්නවා. අන්නේ සිංගප්පුරුව නඩුදාන තීරණය කරපු නීතිකඥ සමාගම ගැන මම තොරතුරු දැනගැනීමේ පනතට අනුව නීතිපති දෙපාර්තමේන්තුවෙන් විස්තර වගයක් ඉල්ලනවා. මට එක ලබා දෙනවා, ේෂම මුලිමල්ල ස්පේස්පල් නවකාවේ න්දි මුද ලබා ගනීමට සිංගපපුර සාාවකට නඩු පැවරීමට තීරණය කළ හේතු හා තීන්දුගත් පුද්ගලයන් කවුරුන්ද කියලා. ඒගොල්ලමට ඒකට පිළිතුර දෙනවා දෙදාසිතුණේ පහහි දාදිනද පාලිමේන්තුය සභාගත්තායි කියලා රනිල් විත්‍රම සිංහ ජනාධිපති තුමා ඇතුළ කැබිනෙට මන්දල තම මේක සිංගප්පුරුවේ නඩුදාන තීරණය කරන්න. හැබ මෙන්න මේ කවධාරි ලංකාවට මේ වන්දි මුදල් නොලැබුණනොත්. අඩුවෙන් ලැබුණොත්. කිසි මේ හේතුවක් නැතුව මේ නඩුව පරාදුන සම්පූර්ණ වගකීම රනිල් වික්‍රම සිංහ ඇතුළු ඒකට හින්න කැබිනට් මණ්ඩලය වගකීම් භාරගන්න ඕන. විශේෂයෙන්ම ඉට පසේ මම දෙකට අහන වන්දිනටුව සඳ සිංගපපුරු නීසිංහ සමාගම නිල නාමයහා උන්ගේ විශ්වාසනය භාවය කොහොමද කියලා. එතකොට ඒගොල්ලෝ නීතිඥ, සමාගේ නොම වෙන්නේ Denෙන්ටෝස් රොඩික්න් ඩේවිසන් එල්ල්P කියලා. මේක තියනෝ දීලිවරලා විශේෂෙන්ම මේ සම්බන්ධව විස්තරෝන Google එකට කියල්ලා මේ ආයතනයයේ නීතික්‍ය සමාගම කොයි වගේ එකක්ද කියලා. එතවට මටයේ කරුණු හොයාගෙන යනකොට මේක හොයාගන්න ලැබිච්ච කාරණාව තමයි මේක තියන මේ ඉන්ද්‍රීසියනුක් තියෙනවාඒකම සිංහලයට පරිවර්තනය කරනවා. දෙදා සිිස්සේ මාර්තු පළවන්දා වනවිට සමාගම සිංගප්පුූර්ට ශ්‍රෂ්ඨාධකරන්නේ පොදු වාර්තා මත පදනං වූ කිසිදු නඩු විභාගෙට සම්බන්ධ නොවේ. මෙම තොරතුරු අපගේ පරයක්ෂණ හැකියාවේ උපරිම ලෙස සපෑ ඇති අතර දත්තේ සාවාද්‍යව අතපස සම්බන්ධය අපි වගකින් නොදැබේ. තොට මෙන්න මේ නීතිකඥ සමාගම සිංගප්පුූර වේ දිදා ශිස්සේ ඉඳන් කිසිම නඩුවකට පෙනී ඉඳලනෑ. ඒ සමාගම නඩුවක් කෙනකං, බලාගෙනනිඉදලා තියනවා අප ශ්‍රී ලංකාවේ නඩුව තමා ඇවිල්ල තියෙන්නේ. ඒවගේ වගකීමක් නැති නීති කියන සමාගරන තමා කැබිනෙන්් මණ්ඩයසා. අපේ අධිකර නමාත්‍යවරයා මෙන්න මේ නඩුව බාරදීලා තියන්න. ඉතින් අපිට ඉදිරියේදී මෙන්න මේ නඩුවෙන් අපේ රටට සසාධාරණයක් වෙයිද. එක්පර්ස්පල් නෞකාවෙන් ලැබෙන්න්න තියන බිලියන හයයිද සම්පා වන්දිමුදල ලබා ගැනීමද කියලා සැකයක්ත් තියෙනවා. ඒ ඉද. න්න පාලකයින් මෙන්න මේ වන්දිමුදල ලබාගන්න කිසිම උනන්දුවත් දැක්වෙනත්තේ මේවැ අල්ලස දූෂණය නාස්තිය උන්ගේ සාකවලට සල්ලි ලබෙනින්ද. විශේෂයෙන්ම මේ ස්පස්පල් නෞකාව ගිනිබත්වන්න වෙනාවේ. එවකට වරාය ඇමතීටයේ රෝයිතතාභයකුණු වර්ධන. ඔහු දැන දැනමතමයි මේවා. රටට හානි කර ලෙස රටට ගෙනහලා ඔවුන් වන්දිමුදල් වෙනුවට ඔවුන්ගේ සාකුවල, සාකු තරකරගෙන උන්ගේ බඩතරකරගැෙන තියනවා. මේ රටේ දූෂණය වංචාව එතනිනුත් එහාට ගිහිල්ලා ඔන්ගේ බඩතරකර ගැනීම, ඔවන් විතර රට ලබාගන්නඩ තියන වන්දිමුදල්ල නොලබවෙලා ඔන්ගේ සාක්කවලට මුදල් ලබාගෙන තියෙනවා. ඉතිං අපි කියන්න මෙන්න මේ නඩුව කවදහරි මේ නඩුව කියන්න මේ නීතිච්ච සමාගමට කෝටි ගානක මුදල් ගේනවා. නමුත් මේ නඩුවම් සාර්ථක ප්‍රතිබල් රට ලැබෙද කියලා කියන්න බෑ. ති ඒ සම්බන්ධව ඒවගේම මම මේ. දැන ගැනින් පනතනුව ඊළඟට ඉල්න්නනො මේ වන්දි මුදලට සඳ ීචින් සමාට ැබීමට තියෙන ඩොළර් ප්‍රමාණය කොපමනද කියලා. හැබැ මට ඒක සම්බන්ධය තියනෙන එම ලිපිය තුරම මස නු සද ඩිතුර තොරතුර ධිකන මාත්‍ය මුදල්ලමමාත් තංශය ලබගන්න කියලා කොච්චට ොර් ප්‍රමාණය නිතිච සසාගම කගෙනවාද කියලා. ඊළඟට මේ නීතිඥ සමාගමට හතරයට හු නීති සමාගම සඳහා ලංකාේ නියෝතිච් නීතින සමාගමක් ඉින්වාද කියලා ඔහුන් කියන ඔ්‍ය. ලංකාවේ නීතික්න නියෝදිිච්ච සමාග වන්න. ලංකාව කෙලින්ම නීතික්ෂ සමාගමත් එක්ක සිඟගපුර නීතික්න සමාගමතෙක සබන්ධවලතම මේ ගන්දනු කරේ කියලා. ඉතින් මේ ප්‍රශ්න සසාගත නීතික්ඥ සමාගමත් එක්කත ම මේ වදි නඩුව ප්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම මේ රටේ දූෂණය වංචාව නවත්තා නමාරයි. ඒකට රටේ ජනතාව මේකට පෙළගැස්සෙන්න්න ඕන පෙළගහෙන්න්න ඕන පෙළ නොගැස්තුොත්. රට පාලකින්ට මෙච්චර අර්ගලයක් කරලත් මිනිස්සුන් මෙවුන් එලෝලත් මොවු මෙව්වම් ඉදෙන පාටක් පයන්න. ඒවගේ මං අන්ති වශයෙන් කියන්න ඕන පෞුග දස්සල කිව්වා කෞුද අපේ රටයාම සඳහා මනුෂනානකාර පාර්ලිමේන්තුවදකිව්වා සංචාරක වීසමගින් රටයවන්නේ පිළිගත් ගල්සීම ඒජන්සියක් යවන්න නැහැ කියලා. මාගාව තියනෝ මීට මාස තුනකට ඉස්සල්ලා කළුතර ප්‍රදේශයේ තරුණෙක්ව දින හැටකට වීසගහලා සාජවලට ඩුබයිවල්ට යනවා. ඊට පස්සේ ඔහු කෝමරි ගොඩනැකිිල්ල එක ඉස්සරහ වැටිලා ඉන්නවා ගොඩ ගකිල්ලිදම් පොඩ්ඩක් ගොඩක් එැහැ. හැබැ අන්තිමට මේ මනුසය මියේ යනවා මේ පාලස්සෙන් දතමා තුන් මාස ධානය තියෙන්නේ. එතකොට ඒ මනුස්්‍යයාව මැරුවද නැද්ද මොකද වෙච්චානතුරණය අන්තිමට මරණ සාතිකයන්නේ අහිංසක මිනිස්සවින්දඒකට මිනිියවත් ලංකාවට ගේන්න එහෙම භූමිධානය කරන්න දෙනවා. එතකොට ඒක අන්තිවට මරණ සාතිකයන්නේ සියදිවිනසා ගැනීමක් කියලා. ඉතින් මෙන්න මේ අපි මනුෂනානක්කාරට කියනෝ මේක පිළිගත් ඒ ජන්සියින්දම මොහු ගිහිල්ලාතියන්නේ. සංචාරක වවිසාරකෙන යනවා ඒ ඒජන්සිය කියනවා ලක්ෂට අපිට දෙ එහගියාම වැඩ ෝර්කින් විසාර ලබාදනක මනුස ෑනක දෙර ි නොහරි කුල් ක්ෂකුද හිල්ලතිීන අද නොට මේ තරුණ ජීත ලංකාවට හිමවෙල යෙනවා මැරුවාද මැරුුණද කෙලවත් සසාක්ක කරුණ නැහැ. ඒකින්ද අපි කියනවා මනුෂනාණයක් කරලාට කියනවා ඔය පාලිමේන්දුවේ උබෑගන්න නැතුව මෙන්න මේ ඇත්ත සැටිරටියෙන් මේ සංචාරක වීසාවල්ට යහම වහම. නවත්න්න ඩුබයි වගේ රටවල්වලට සංචාරක වීසවලින් යවනවා මේක හොල බලන්න මේ සංචාරක වීස පෙන්නල යන්න වැඩවලට. මේ මිනිසුම රවට්ටල ලංකාව ඉන්න බෑ ජීවත් එන්න විදිියන්න මිල මුදන්න ඒ මොනවාරරිරයින් විදේශගත්තවවෙන්න දන ලංකාව තරුණු තරුණ. ඒ සම්බන්ධව වහම පීක්ෂනාරම්භ කල්ලා අදාලා ආයතනවලට අදාල ේජන්ස්සිවලට විරුද්ධ නීතම කටුතු කරන්න කියලා මං මනුෂණයයක්කාර්ට කියනවා ස්තුතියි. මේ වනකට ඔබ තමුන් වහන්සලා දන්නවා මේ රටේ ආර්ථික ඝාතනය කරපු පිරිසක් ප්‍රිවරාගෙන ආ්ඩුවත්තම අපි දකින්න තියන්නේ. ඒක මේ රටට තොරතුරු දැනගැනීමේ අයිතිය මාධ්‍ය තියන පූර්ණ නිදහස ඒකත් කෙටුම් පතකින් සම්මත කරන්ඩ උත්සාහත් ධරණ ආතාරයක් අපි දකිනවා. මේ තුළින් අපි කියනවා. මේ සියලුම්ම මාධ්‍යියන් රජයේ බලල්ලක් බවට පත්කරගන්නට වැෑම් දරනවාය එකනෙ කියන්න කැමති. ඒකම මේ අදහස්ස්ොලින් මේ කෙටුම් පත් තුොලින් සකස් කරන්නේ සෑම දෙයක්ම වසංකරමින් මේ දූෂිතයන්ම නගා සිටුවන්න ක්‍රමවේ දෙයක් මිසක රරටේ දෙකෝටි විශිලක්ෂයක් ආරක්ෂාරන වැඩපිළිොල නොන බව සහසුද්ධීෙන් පැහැදිලි. ඒකම දැන් අපි කිවවාරණින් පැටල් ගහන දැ මාධ්‍ය එතන එක තැනකට කොටු කරන්න හදනු. ඒකම හහිටනෙද ඔප තමන් වහන්සේලාට කියාව කිව්වාර කරන්ෙන්න්න ඔබට හම්බින්නේ හල් කිලෝ ිච්චරයි. කිවවාරි කරන්නෙන්න්න උබට හම්බවෙන්න මෙච්චරයි එලවලු. මේ ක්‍රමවේදයක් තුළට තමයි මේ රටගහින්ට හතන්න. අපි කියනවා රජයට මේ කෙටුම් පත්වොලට වඩා මේ රටේ කිියයුතු දේවල් බෝහමයක් තියෙන. වංචාව දෂණය මැඩලන්නත්. ඒකම රටේ ජනතාවගේ ආර්ථිකය නගාසිටවන්න විවසායකයන් ඇතුළු සුළුකර්මාන්තකරුවන් නගාසිටිවන්නත් වැඩපිළිවල් දියත් කරනවා මිසක අප දකින්නෑ මේ රජය ඒකුළන්ගේ ආරක්ෂාව සුරක්ෂිතභාව මේ ආර්ථික ඝාතනයකරපු අය සුරක්ෂිත කරගන්න වෑන්දරනව පාරක්ෂිතරයි අපිට දකින්න තියන්න.ඒ පාර මාවත්ත අපිට හොඳටම පෑදිලේ රජ යන ගම. මේ තුළින් අපේ ආර්ථිකය එමෙනත්තන් ජනතාවගතියෙන දරිදර්තාව තුරන් කරන්නට අවස්ථාවත් නොලබෙනවා කියන කියන්න කැමිති. ඒකම දැන් එක්ස්්‍රෙස්පල් නෞකාවට නඩු පවරන්ඩ ගිනීල්ල තියෙනවා ඒ සිංගප්පුූරුවට. එතකොට ඒක සැලසුම් කරන්නෙත් කවද මේ කැබිනට් එක කේමින්න්න අය. නමුත් මීට කලිින්ඒ කැබිනෙට් එක හිටපු අයම ඉන්න වස්ථාවද තමයි මේ එක්්‍රස්පල් නෞකාව ගිනිබත් එම කාරණාව සිද්ධ වනේ. ඔප තවන් අන්සන මතක් කරන්නට කැමිති මට කලින්කුටම මාධ්‍ය තුළින් කිව්වා මේක දුමාරයක් හටගන්නකොට අපේ මුගුතු සීමාවේ. අපේ රජයට කිසිම අවශ්‍යතාවයක් තිබ්බිනෑ මේක ඇදගනකිල්ල දියමටකිල්ල දහන්ට. එහෙමන මේක තුළ විදේශ කුමන්තරණයක් තිබබා. එතකොට චීනය මේ අපේ මූදු සීමාව මාළුවල්ලන්ට කොත්‍රත්තර කර තින වසරගානකට. එතකොට චීනය ලෝකෙ බලවතුන් අතර ලොකු ආර්ථික සටනක් වෙනවෙලාේ. අපේ රජේ පොඩි සපෝට් එකක්ත් දෙෙනවා මේ ගිනිගන්න. එතකොට මේ ගිනිගැනීම තුළ ඒගුලන්ගේ සාපකොට මුදලක් ලැබිනක වෙන පැත්තක්. නමුත් සමස්ත රටේ ඉන්න මූදුභාග ඉන්න ජනතාවගේ ආර්ථකයට සුවන්රැකයක් හැටි කරන දීවිරයන්ට ලොකු බලපෑමක් සිද්ධ වුණනා.ඇති ඒනිසා අපි කියන්නේ. ජනතාවට මේ මාර්ධ්‍ය කරණය තුළට අතතියන්න එපා මාධ්‍යය කෙලක කියන්න ජනතාවගේ අයිතිය සියුලු දේ දැන ගැනීමේ අයිතිය. එන්ඩ මාධ්‍යයකරුවන්ටවත්. අපි දැක්කා පෞගිය කාලවක්වානුවල මාධ්‍යයකරුවන් ඝාතනයකරුව. එතකොට ලසන්ත මික්‍රමතුන්ග ඒ වගේ විශාල පිරිසක්. අප එකී නොකී කිව් අය සමඟ ගත්තාහම. එනිසා රජයත්තුල ඉර්පද්දිිතෝ. ජනතාවට යහප තක්ම කරනවන. ඔබ මේ රජේ පැහැදිලි ගමනකට යනවනන් මේ වගේ කෙටුම්පත්ගේෙන් අවශ්‍යතාවයක් නෑ. ඒක තමයි අපි කියන්නේ ඒ නිසා මේ කෙටුම්පත් අකුලගෙන ජනතාවට තියෙන අයිතිය මේ විකාශනය අයිතිය දැනගැනීමේ අයිතිය තොරතුරු කීමේ අයිතිය. ඒ පමණන්න මේ ඕනව වෙලාව වීඩිය එකක් අරං අසාධර්යයක් සිද්ුවේ අවස්ථාවක ඒක යමුකිරීමේ අයිතියට අත තියන්න එපා කියනෙක. අපි සාසුද්ධයෙන් රජයට බල කර සිල. ඇත්තම මේ වෙනකොට මේ රටේ අ පහුගේ දවසේ යම් කිසි මාතෘකාව කරලියට ඇවිල්ල තිබුණා ්‍රීලාවටික වොදරෝ ටික චීනයට ඇරයනවා කියලා. ඒවගේ හැබැයි දැන් මේ මාධ්‍ය නයාමන කොමිසන් පනතත් කරලියට ඇවිල්ල තියන. දැන් අපි සියල්ලෝම එකතුවෙලා මේ ගැන දීර්ග කතිකාවත්තක ඉන්නවා විධ උෘතන් විධ සිවිල්කයාාකාරගින් සියලු දෙනාව හැයි මේක මට එකපත්තකින් හිතෙනවා සමාජයේ ප්‍රශ්න යටගැත්සීම සඳහා හැම ආණ්ඩුවක්ම ක්‍රියාත්ම කරන එක්තරා සාකච්ඡාවකට පමණක් සීමා කල්ලා සැබෑ රටේ ජනතාවගේ ප්‍රශ්න යටගැඩිසීම සඳහා යයොදාගත්ත කූට උපග්‍රමයක්ද කියීන එකත් එකාතකින් අපට හිතෙනෝ. මොකද දැ විවිධ මාතෘකා කරලියට ගෙනල්ලා රටේ ජනතාවගේ ඇත්ත කතාව රටේ ජනතාවගේ ඇත්ත පීඩණය යටපත් කිරීම සඳහා මේ පවති නාඩු වසර හැත්තා පහක්ම කටයුතු කල්ල තියෙනවා ක මේ රටේ පුරවැසි වසයෙන් අපි දන්නවා. ඒනිසා එහෙම නං අපි හිතනවාඒ ඒ විතීට අවසංගුණොත් හොඳයි හොඳයි කියැන මොකද මේක ක්‍රියාත්මක නොමැත නට කෙනවත් හොඳදයි හැබැයි. මේ රටක ජනතාවට මේ ලෝකයේ තියනවා සිතීමේ අයිතිය. ඕනැ කෙනෙකුට සිතන්න පුළුවන්. අයිතිත් තින එකක කාටවත් අහංචිදාන්න බැ ඒගේ හැබැයි සිතන්න පුළුවන් වනා කියලා එක කියන්න යම් කිසි වාර්ණයක් තියෙනෝ අපි එක දන්න මොකද හැමදේම අපි හිතුවගේලා අපි සමාජගත කරන්න බෑ තිය නිසා හැබැයි යම් නීතියාණුකූල නීතියනු විදිහට යම් කිසි ප්‍රතිපත්තියක් තියෙනවා හැම මාධ්‍යා යතනයක් ගත්තම සදාචාරයක් තියෙනවා අනිතක මාධ්‍ය වග කියන්නේ රට ජනතාවට. මොකද දැන් අපි බලපුවාම ප්‍රධන මාධ්‍යටක ගත්ොත්. හැවෙලාම ජනතාව අතර තමයින්නේ. ඒ ජනතාව නිවස්තික දෙන්නේ ජනතාවින් වැඩසටහන්කි්‍යාත්ම කරන්නන්නේ ජනතාවට තොරතුර දැනගැනීම විදිහයට තමා හම දෙයක් මොකද ජනතාව පත්ත ඉද කර මාධ්‍ය වාර්තා කරණය කරන්න. ඉතින් එහෙම ඉන්නකොට මේ රජයකට තියන ප්‍රශ්නේ මේ වගේ මොකද දැන් අපි ඇත්තටම මාධ්‍ය න්‍යාමණය කිරීමට පෙර අපි සරු දනම දකිින දයන මේ පාලිමේතු නි්‍යාමන කරන්න න කි. ටේ ජනතාව දැ සිද් වෙලා තිරන පාලිමේතු මන්ත්‍රීවරු දැන් ොහොම කිය පාලිමේතු මන්ත්‍රවර පාලිමේන්තුර අන්නන්නේ කොච්ච ොදීලද. රටේ ජනතිපතුරු පත්වෙන්න කොච්චර පොන්දීලද. හැයි මේට අදේ තත්වේ හැ තියන්නෙ කොමද. සිංාපරුවට තෙයාගේ රටබාව පත්වෙන්නවා. හැබැ ඒ කරන්න බැරි ජනතාවට පොරොන්දු දීලා. ජනතාට බොරුපොරොන්දු දීලා ඒ දේශපාලජ්ඥන් ජනතාව න්‍යාමි වගකීමකින් බැහැරව කටයුතු කරමනි සාතමා මේරට අද මේ ත්වන පත්වෙලා තිය. එතකොට අපි දකිනවා සිවිල් ක්‍රියාකාරකින් වසින් මේරටේ ජනමාධ්‍යී න්‍යාමණයට කිරීමට පර මේරට දේශපාල්ඥන් නයාාමට කරන්නට චන්දයක් එෙන්නවා. එ චන්දවලින් අපිට පුළුවන්කම ලැබෙනවා ඉදිරි මැතිවරණනොලදී එතන්ට දේශාලාඥන් පාලමේන්තුර යවන්නන්නේ කවුද කියලා එත දී තමයි අපිට හදන්න්නුවෙන්. එතකට දැන්න්න ාව ප්‍රශ්නය තියෙනවා. දේශපාල්ඥන් ඇයි මේ මාධ්‍ය වාර්ණයකට එන්න නයාමනකට යටත් කරන්න සූතන. අපිට තවසැක අත් තියෙනවා ද ඉදිරියට පැවැත්වෙන මැතිවර මොද අද බැලුවොත්හෙම සමාජයේ සමාජ මාධ්‍යය. කරන සියල්ලව වැරදි කියන්න බෑ මංගහිතන්නේ ප්‍රධාන මාධ්‍යයයට. අහුකරගන්න බැරි දේවල් සමාජ මාධ්‍ය තුළින් සමාජගත කරනවා. ඒ වැරකන නිවස්වල අපි දැකලතිනවා. එනිසා සියල්ලම කුණුකූරයට දන්න බෑ. සමාජ මාධ්‍ය ප්‍රධාන මාධ්‍යත්තක එකතු වෙලා මේ රටේ ජනතාව ඇත්ත පෙන්න්නනවා. දැන් ඒක ආණ්ඩුවල්ට ප්‍රශ්නයක් වෙලා දන අපි දන්නවා පව්මිට අුරුදු ගානකට ිස්සල්ලා අපිට නිියවස් බලාගන්න හම්මුණේ. අ සහම ප්‍රධාන මාධ්‍ය තුලින් පමණයි හැබැයි දැන් සමාජ මාධ්‍යව ඇක්සිරෙන් එකක් වඋනත් යම් කි හදිසි අවස්ථාවක් වුණ සෙනක රටේ ලෝකෙ ජනතාව දැනකන්න අවස්ථාව සරලසල න. ඒ හොද පත් තින නරක පැතති තුකො ජයකට වගකීමත් තියෙනවා එක නයාමනය කර අපි නෑ කියන්නේ. හැබැයි ඒ න්‍යාමනය කරන්න ඕනෑ යම් කිසි ප්‍රචාතන්ත්‍රවාද ක්‍රමයකට. සිල්ල නැති කල්ල දැ මේ තියන මේ යන බැරෑරුන් කම යාම කොයිසම එක බලයනවට ජනතිපතිට. ඒකාදපති පාලගගේ හිටියොත්තේම රජයේ මාධ්‍ය ආතනට විතරයි අනිවාය න්‍යවස්්තිි වාර්තා කරන්න. එතකොට මේ මයික් මොවත්වනන්න තන යන්න රජ මාධ්‍ය අතරනට මයිදක තිබන එතනින් තම හැමති එතකොට රජය කියන හැමද අම්ම මේරට ජනතාවට පිළිගන්නවා. දැ හැම සේත්‍රයයක් බැලබවාම පෞද්ලිකන්සියත් රජේ රහස් පිටල් ගත් තියෙනවන. හැම ද පාසල් ගත්තත් තින. එතකොට යි මේ මාධ්‍ය මේ වාර්ණයකට පිච්ච සැරසිෙන්. එතකොට ආණ්ඩුවතියන අපිදන්නවා ආණ්ඩුවේ නොහැකියාවසා ආණ්ඩුවේ වැරදි තොරතුරු දූෂනය වංචාව එළියටන එක වලක් වගන්න ආ්ඩුව දැන් උත්සාහ කරනවා මේ ආණ්ඩුවත් උසාහ කරනවා ඊලකට ආණ්ඩුවත් සා ඒනිසා අපිදන්න ඔය පාල්ලිමේන්තු ඉන්න දෙසිිය විසිපහට දැඩිය අවශ්‍යතාවයක් තින මේ මාධ්‍යවාර්ණය කිරීම. ඉ අපි කියන්නේ රටේ ජනතාවට මේකෙන් සානයක් ලැබෙනන. ඉඳ අපි රටේ ජනතාවට කියනවා පැහැදිලුව මේ ජනතාවට තොරතුරු ලබා ගන්න තියෙන ජනතවාගේ අයිතිවාසිකමත්තමා මේ උල්ලඟලය කරන්න සූදානම් වෙන්නේ. ඒ නිසා මේ තවත් මේ මාධ්‍යවාරණය කිරීම තුළිින් මේරට රැතුවෙන්නේ හොරු තක්කඩි. ේශපාලත්යන් බිවවා ඒගේ වචා දූෂකයන් බිහිවවා ස්ත්‍රී දූෂකයන් බිවෙන්නේට දිවා. මොකද මේ වානය වැලකුුණා රට ජනතාව ොරතුර දලාගෙන දැනුවත්වන්න බැකවත්ව. ඒනිසා අපි කියන්නේ. මාධ්‍යයක් කියන වවාර්නය කිරම අයිත අතතිර මොකද වාද්‍ය තුළ තින සදාජාත්මක ඇතු ඒ සියල්ලටම යටත්තලා අතම මේ මාධ්‍ය යතන පිට ලති. මේක හදනකොට ප්‍රජාතන්තවාදී රජයක්ක් ඇයටදේ ආඩුකෝ විවස්ථාව ඇති යම් කිසි නීති රෙගුලා සිටිකක් මේ මාධ්‍ය යතන හැසිල්ලට තියෙනවා. හැබැ ඒවා අනුගමනේ නොකර මාධ්‍යඇතනකට ඉදිරියට යන්න බෑ එනිසා සියලුව මේ මාධ්‍යා ඇතන තුළ සදාජාරාත්මක හැසිරීමක් හැසිරීම් රටාවත්තියන. ඒනිසා දැම් ආඩුවට වෙලා තියෙන්නේ ඒකනෙවේ ප්‍රශ්නේ රටේ තියන ප්‍රශ්න ටික සමාජ ගත කරනකොට දැ අප දන්නව නිවස්්ටික යනකොට අපි නිියස් චනල් පහ බලනකොට. හැබැයි රජේමාධ්‍ය වාර්තා කරන්නේ රජයට වාසිසාහතිවිී ඒක නෑ කියන්න බෑ. එකි පැහැදිියීමම ගෙනවා මේ රජනවේ ගේ රජනවේ ඕන රජයක්කාවත් එක රජයට පක්ෂ පාති. එතකොට අපිට සමමර ප්‍රෞෘත්්තියක් බලාගන්න පුළුවන් වෙන්නේ අනිවාරය පෞද්ගලික මාධ්‍යාර. පෞද්ජා මාධ්‍යය තමා නිවිධවයේ රටේ ඇත්ත කතාව කියන්. එනිසා රටේ ජනතාවගේ අයිතිය පැහැරගන්නප අයිතිය පැහරගත්තේම රටේ ජනතට මීට පැසිේ වැඩිය ප්‍රස්නෝල්ට මුහුණ දෙන්න වෙන මොකද දැ මේතියන පනතයටදේ මෙහම වැරදි විකාශසනයක් නිකුරොත් ඒ මාධ්‍ය අදරට කඩාපැල්ල අඩන්තෙට්ටම් කල්ලා නීතියට අරගිල්ල විකාශසනය මේක න අතර කල්ලා ඒක දැඩ තීන්දදු ගන්න පුලුවන් ඉති හෙම මාධදියයට හිියර කරෙක වටින්න ොද රට ජනතාවට අශ්‍ය වෙන්න්නේ ඇත්ත දන. දනගන්න වටනවා. එතකොට මේ දේශපාලය අපි තවයකක් කියවා ඉදිරි මැතිවරණ දෙී පවාන් හොරකම් මැරකම් ජඩවැඩගන්න පුළුවන්ගමන වන මාධිය නැතුව නොත්තේ. එඒද දැන් ස්රහට මැතිවරණ තියනවගේ මේ පූර් සලසුන් වෙන්න පුළුවන් මේවා. ඒනිසා අපි පැහැදිරුවකිෙනවා පාලිමේතුයේ දෙසී විසි පහට මොනම හේතුවයකින් නිසා ඔබලා මේ වැඩේ මේක සම්මත කරගැනීමට අනු බලදුන්නොම් තමන් විහින් තමන්ගේ වලගපාගැනීම. ඒ නිසා සියලු දේශපාල්ඥන් එකතු වෙලා පාට පක්ස දේශාලලිගින් තොරව මේක විරුද්ධ යුතුයි. මෙරටේ ජනත ජනමාධ්‍යිය මුද්‍රිත විද මුද්‍රිත මාධ්‍යඒ වගේ. සමාජ මාද සියල්ල අපි ආරක්ෂා කරන්නවන හැම ප්‍රශ්ය තුලදම අපි දැනුවත්වෙන් එත මුකද දේශපල්ල අප ොපිසකට ගත් යම් කිසි නීතියනුකූලේ වැඩේ අපි කරගන්නයි එ සමාජ මාධීන් ඒක විඩියෝ කල්ල සමාජකතරන. ඉට පසේ ආයතන නැත වැරදි කරන්නන්න එතකොට ඒ වගෙදීව ලත්තියෙනවා. ඒහිදා මාධ්‍ය ආරක්ෂ කිරීම ගේ අපි සරුදනම ඉදිරියට පමිල්ල මේක ආරක්ෂා කරගතුයි කියර මතේ ප්‍රකාශ කරන බොමිස්තුතියි. ම ප්‍රථමීන්ම ජනාධ පතිතුමාට පනිවිදියක් දෙන්න කැමති. මොකොද එතුමාට ඉතිහාසය අමතක වෙලා තියෙනවා මේ ජනමා වාරණය සම්බන්ධව මම කියන්නේ ජනමාදයට පින්සිද්ධ වෙන්නඒවගේ සමාජමාදියයටට පින්සිද්ධ වෙන්න අපි දැක්ක යහ පාලනය ආණ්ඩුව ගෙනාවේ කවුද මෙරට යහපාල් ආණඩුව ගෙනාවේ ජනමාධ්‍යිය මුල්කරගෙන ඒවගේ සමාජමාදිය ලොකු සටනක් දී තාමයි එදා මේ පැත්ත පලාතටවත් ආණ්ඩුවක් පිටවගන්න බැරුව හිටපු අයව මේ ආ්ඩුවක් පිටව ගන්න උදවුනේ ජනමාධයට පින්සිද්ධ වෙන්න ඒක මම මතක් කර දෙබින් ඒ වගේම අරගලය. අ අර්ගය මාගෙන් තමයි ඇද ජතිතුත්ම ජනාධීපතිතුමා ජනාධිපතික ලබාගත්තේ එතකොටත් මුල් තැන දුන්නේ කෞුද කෙල හොත් මේ මාධ්‍යිය ජනමාධියයි සමාජමාධ්‍යයි තමයි විශාල සටනක සටනක් මේවල අද මෙතුමාට මේ ජනතිීපති පුටුවේ වැජවෙන්න සකසල දුන්න ඉඩ සකසල දුන්නේවෙ ජනවාදිය කියන එක මම එතුමාට මතක් කර දෙනවා ඒ වගේ අපි නැවතත් කියන්න කැමති ඒ ජනවාදයට තියෙනවා ලොකු හයියක් පවති නාණ්ඩුවක් ගෙදර වරන්නත් පුළුවන් ගෙදරයින් නා්ඩුවක් මේ බලට ගේන්න පුළුවන් හයියක් ජනවාදියකට තියෙනවා කියන එකත් මම අපේ ජනත්පතිතුමාට මතක් කර දෙෙනවා මේ අවස්ථාවේදී ඒවගේම මම කියන කැමති ද අපේ රටේ ජනතාව තවමත් නදීදගනක කරුණා කරලම ජනතාවට අවදි වන්න කියනවා හේතුව අපි පොඩි කාල්ලෙන්ද එකගෙනකතුදයක් තමයි ලංකාව ප්‍රාන්ත්‍රක ජනරජ්‍යා කනික ජාත්‍රවාය කතාගනට එමන ගන්නේ ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජ්‍යා කියෙනෙක තමයි අපි මෙචර දව සිගෙන ගත්තති. තැන්ම මහනව මේ රටේ ප්‍රජාත්‍රවාදය තියෙන්වද කියනක. ප්‍රජාතන්ත්‍රවාදයේ මහා පර්වතයක්කට තමයි මේ ලංකාව තියෙන්න්නේ එතකොට මේ ඒ පරුවතය දරාගෙන ඉන්නවා විදාායකය ඒවගේ ව්‍යවස්ථාදායක ඒ වගේ අධිකරණය ඊට පස්සේ මාධ්‍යකේ ලපි අහල තියන්නේෙ. එතුකට දැ මේ විදාායකය තිවරයි ව්‍යස්ථාදායක තිවරයි. අධිකරණය සම්පූර්ණෙන්ම ආණ්ඩුව යටකරගෙන ඉන්නවා. අද අධිකරණය කෙරෙහි තියෙන විශ්වාසය මිනිසුන්ට නැත්තටම නැතිවෙලා යන තත්ත්වයකට අදපි පත්වෙලා තියෙනවා. මොකොද අද අපි දකිනෝ අධිකරණ නියෝග පවා, දරම රජය වැඩ කටයුතු කරග නවස්ත දැන් ඔබ සැම දකින ඇ. ඒක දැ මූලි හේතු පි දක්කත් චන්දයේ අධිරන ද ි ර චන්දය පවත්වන්න කියල ඉට ප ල්ල නැක. තු සල්ලි දෙ අධිකරන ඒලට දන යෝගයක්. නමු අද වනතුර නෝගේ පිගත්ත කිවොත් නැහ මේ සාමානය ජනතාවට එහම වයි හැන ි අධිරන යෝගයා කඩකගලාන ිය ුදල ග ඇතර . මේ රජ ඉන්නයට ඒ කිසි ප්‍රශ්ය නයාලට පුළන් ඕන තරන් අධිරන්නේ තිය නියෝග ඉතුු කර නැතු ඉන්න පුල හේතුවඇයි යාලට තියෙන වර ප්‍රසාද. මොකද පාලිමේතු වර ප්‍රසාද තියාගෙන යාල කටයුතු කරන. ඒතුකොට දැ මාධ්‍ය වාරණය වුණුවත් මේ නිදහස නැතිවෙන්නේ අපි වගේ සාමාන්‍යය ජනතාවට. පාර්ලිමින්ති වනයට කිසිම ප්‍රශ්නයක් විනින හැ හේතුව යාලට තියෙනවා මේආණඩුකම ව්‍යවස්ථාවතුලින් හදල දීපපු යම් කි වේ මොකදකරට කියන්නේ පාර්ලිමේදතු වර ප්‍රසාද. වර ප්‍රසාද තියාගගේෙන යාලට පුළුවන් ඕනම ඩ වැඩක් පාර්ලිමේතු ඇතුල කරන්න අපි කිනවනි කුණුවරප කියන්න පුළුවන් මිරිස් ගාන්න පුළුවන් පුටු කරන්න පුළුවන් හැම්ම දේව කරන්න පුළුවන්. ඒගේ යාලට හොඳ අවස්ථාව කම්බවෙලා තියෙන පාලිමින්තු ඇතුලේ පාර්ලිමේන්තු මොකදෙන පාලිමෙන්තුවේ තියෙන වර ප්‍රසාද යාලා පාචිරන ේදවල්රගෙන යනවා නමුත්ම පිට ඉන්න පාලිමින්ත පිටන සාමානය ජනතාවට මේ මාධ්‍ය වාර්ණය කරොත්. දවෙන්නේ මොක්ද කියනක දැන් හමෝටම ේීලා ේදනි සතම වෙල්ලා සිටින අපේ නාවගේ කරුණ කරලා දැම් මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන පරවතය දැම්බිීමට සමතලා වෙන්න උන්න මෙන්න කියලා තියෙන්න්නේ මේරටේ සමතලා වෙලා ඉවරයි ද මේ අන්තිම කෑල්ල තමයිම අන්තිම කුළුන්ට තම අතතිීල තියෙන මාධ්‍යයට. මේක වාරණය කළොත් දැම් මෙතුමාල කිව්වා වගේ මීළඟට ඔයාලට වනත් අ. ල් කොඩටක්ද මර ලාලට ද ට දස ත ල ැන්න ල ත් ක ෙ ල ත් සනට. නි අපි කරුණා කල මේ හැමෝටම කිය සිටිනවා මේ රටේ ජනතාව ප්‍රථමේ නවදි වෙන්න ඕන. අද මේ වගේ කූට පාලකයෝ මේ විදියටට අපි සැරයක් අවද වුණි අත් සරයාකාරග කළ අරගලය කර. නමු තේකෙන් තවමත් ඒ වාසිය ජනතාව ලබාගන්න අප සත්වල තක ක කියලමක් කියන්න කැමති නිසා නතාව අවද වෙන්න. මේක මේවාරණයේ ලක්ුණු ඔොබලාට කාබම දකුවත් මේ රටේ සිද වෙන කිසිදු අසාධානයක් කකාලට දකින්න අහන්න ලැබෙන්නේ නැහැ මේ මාධ්‍ය නැතිවුණු දවසට. එන්ස කරනාල හැමෝම අවදි වෙලා මේ වෙනුවෙන් සටරන කියලා පිල්ලා සිටමින් මේව වාර්තා කිරමට පැමිණි මේ මාධ්‍යය සෞදරන සයල් දෙනටමත් මම බෝමත්ම සු්‍යයන්ව බෝමත්ම තුතියි අපි දන්නවා මේ වෙනකොට දැන් මේ රටේ තොරතුර දැනිගැනීමේ අයිතිය එම මිනිස්සුන්ට කරුණුකාරණා දැනගැනීමේ අයිති. ල කිරීමේ උත්සහයක් ආණ්ඩුව පියවරෙන් පියවර අරගනිමින් තිබෙනවා. විකාශන අධිකාරි පනත ගන්නේ අපට ආදරට නම් මේරට ජනතාවට ආදරයට නම් මේට සංවර්ධනය වෙනුවෙන් නම් අපි සතුරු වෙනවා ප්‍රශ්නය තියන්නේ අපි ඉතා පැහැදිල පේන දෙයක් තමයි ඉදිරි කාලය මේරටේ ජනතාව බොම බරපල විදි පිඩාවට පත්න කාල බොට පත්වවෙෙන් තියනවා එක වි හතු මතුව ව පුව ද පට පේනවා යම් යම් සහර දෙමින් යම් ව්‍යාජ ්‍රමවේදයන් මතුකරාට ඇත්ත කතදරගත්තතාම ට ආර්ථක විද්‍යාඥියෝ යෝගේ මාර්ථික පිරිමඳව දන්න විධකාරා අදැකින් තියෙනනත් කතාකරපුම අපට දැනන්නේඒ එතරම් යහපත් තත්වයක් නෙවී. මේ වකගේ තත්වයක් ැටදේ. අසාර්ථක ආ්ඩුවකට තියන ඉළඟද තමයි ජනතාව අතරට හරි තොරතුරු යනක වලක් පන. රි දරොරතු යන ලක්නක. න්න ඒ වෙනුවෙන් මේ වෙනකොට. මේ අරගලය ලැිච් විකෘති ප්‍රතිපායක් මයි ති ව හද නවා කෘති ප්‍රතිපාලය ලබගත්තර මක්න ලබාග හරි වැ කරන සතුර දබ හැයි දැන් ටික ට රමක්්‍රමය මර්ධනය ද අත් කරමෙන් අරගලරන මර්ධන කරන ඒගේම රට ජනතාව පාලය කරන හිරකරන පීටපත් කරන සිවිල් සංධාන හජර සංවිධාන හිරකරනවා පාන කරන ම අමුතු ක්‍ර යද ක ැන් උත්හ දරන්නවා. ඒ මර්ධනය, ඒ පාලනය ඒ හිරකිරීම, රටට කියන මාධ්‍යවලටත් වැඩක් දෙන්න. ැඩිලෙස ෙලාදකන ේතත්වේ අප දඩලස විුද්ධරන තත්වේ කෙනෙ මෙට සිල් සංවිධාන බෞදජ සංවිධාන ඒගේම විධ විකල්ප සංවිධාන මේ හැම කෙනෙක්ම සිවිල් සමාජ ක්‍රියකාරින් හැම කෙනෙක්ම එකතුරගෙන මේ තක්කඩි ක්‍රමය පරාජය කරන්නට වහම කටයුතුරන්න පි සූදානම් කියෙන පණිවිඩේ මේ ලාව ලබා දෙන්න ඕන. ඒවගේම අපි කියනවා මේ පනතගේන්න කලින් තා වැදගත් පනතක්තියනගේට මහද මේ පනත අපි දන්න මේටේ නාස්තිය දෂ්ණය වංචාව සම්බන්ධයෙන් කක්්ගහල ඉන්න කප්පිත්තු වෙලායින කවද. අදිතිවරයා ගමති වර ඇමති න්ටඩල මන්ත්‍ර වරද ඔක්කබ ටයිතුවයෙන. ඒ ොල්ලත් එක් හම සහයෝගෙන් ගමනක් න්න නිරධාරින්හණ්ඩයිමක්කින්නවා. මෙ මේ මිනිසු පාලය කිරීමේ පනස කිසල්ලාලමගේෙන්. මේ නිසු පාන රීම ිු හොක ස්ත දූෂන ච මැකම දක්ටිකම නැත්වීමට පාලයක්ෙන් ක්‍රමයක්ගේට පනතක්ගේෙන්ට අන ඒහ න ඒට පස පල ට ටලක් ට හටමග ඉට පුලමොද. අද්ුම දරමින් මේ රට දේශප පාලකීගේ දේශ පාලුවන්ගේෙන් වෙන හනිය. ക .്്. කියෙ කිවට සතපාක් විශ්වාසයක්නකට රණනාවත්ම මවසාසන්මසසිෙන් කියැනකමති ොස ලක්තෙරණ පූත්තකට එහා කියීර වටගෙනකෙ කමමාක්.